ඊශ්‍රායලයේ සහ පලස්තීනය අතර පවතින යුදමය තත්ත්වය හමුවේ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ වර්තමාන තත්ත්වය ගැන ඔබ දන්නවාද? අපේ මේ සූදානම ඒ පිළිබඳව සොයා යන්න. මේ ඒ පිළිබඳව එතර මෙතර සමග අදහස් දක්වන්නේ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතායි. ඔබ දන්නවා මේ දිනවල ඊශ්‍රායල් පලස්තින ගැටුම හේතුවෙන් ලෝකයේම යුද පිටියක් පිළිබඳ කතා බහ කරනවා. මේ අවස්ථාවේ ශ්‍රී ලාංකිකයන් මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳව තොරතුරු දැනගන්න අප සම්බන්ධ කරගන්නවා ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතාව. තානාපතිතුමනි, ඔබ සෑම දෙනෙක්ම දන්නා පරිදි පසුගිය ඔක්තෝබර් මාස 7 වන දින හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේ නිරායුධ රැසියන් එල්ල කොටගෙන ක්‍රියාත්මක කරන ලද ප්‍රහාරයෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා. එකයි තුවාල ලබා නව් දැනට ඔහු සුවවෙමින් පවතිනවා. ඊට අමතර වශයෙන් රටවල් 46කට අධික ප්‍රමාණයක මෙහි සේවය කළ 250කට අධික විදේශිකයන් පිරිසක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මේ අතරින් ශ්‍රී ලාංකිකයන් 8000ක් පමණ ඊශ්‍රායලයේ සේවය කරනවා. ඔවුන්ගේ බහුතරය 90%ක් පමණ සාතු සේවක සේවිකාවන් විදිහට තමයි සේවය කරන්නේ. ඊට අමතර වශයෙන් ප්‍රතිකර්ම ක්ෂේත්‍රයේ සේවය කරන පිරිසක් අපි අතර සිටිනවා. මේ අතර මේ පිරිස ප්‍රධාන වශයෙන්ම ස්ථානගත වෙලා තියෙන්නේ තෙලවු නගරයේ, ජෙරුසලම් නගරයේ, හයිපා නගරයත් කේන්ද්‍ර කොටගෙන ඊට අමතර වශයෙන් උතුරු ප්‍රදේශය සහ අනෙකුත් කලාපවල ඉතා සුළු වශයෙන් ශ්‍රී ලාංකිකයන් ස්ථානගත වී තිබෙනවා. මේ ප්‍රශ්න හමුවේ විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් කීප දෙනෙක් පිළිබඳව ගැටළු අපට ඇති වුණා. ප්‍රධාන වශයෙන්ම ගාසා තීරයේ ආසන්නයේ ජීවත් වූ පිරිස සහ ලෙබනනයට යාබදව උතුරු කලාපයේ ජීවත් වූ පිරිස. ඒ අනුව ඊශ්‍රායල් රජය දැනට පියවරගෙන තිබෙනවා. උතුරු කලාපයේ එනම් ලෙබනන් දේශ සීමාව අසල සිටින ගම්මාන 18ක් ඉතිරින් ඉවත් කිරීමට, ඒ අතර ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙක් පමණ සිටිනවා ඔවුන්ගේ පවුල් සමග. ඔවුන් දැන් නැවත වෙනත් ප්‍රදේශවල ආරක්ෂිතව ස්ථානගත වී තිබෙනවා. ඒ වගේම ගාසා තීරයේ යුද ගැටුම් පවතින කලාපයේ අතරමංව සිටි ඒ කිබුත් කියන ගම්මාන ප්‍රදේශයේ සිටි ශ්‍රී ලාංකිකයන් 23 දෙනෙක් පමණ දැනට රජය විසින් ක්‍රියාත්මක කරන ලද නැවත ස්ථානගත කිරීමේ ක්‍රමය අනුව ඔවුන්ට නව නිවාස ලබා දීලා නව තව සමහර කොටස් හෝටල්වල නතර කොට ඔවුන්ට ආරක්ෂාව සහ පහසුකම් ලබා දී තිබෙනවා. මේ පසුබිම තමයි ශ්‍රී ලාංකිකයන් පිළිබඳව ඊශ්‍රායලයේ දැනට පවතින්නේ. රටේ 90%ක් ප්‍රදේශ සුරක්ෂිතයි, සාමාන්‍ය ජන ජීවිතය ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් උතුරු කලාපයේ සහ ගාසා තීරයේ ආසන්නයේ තමයි මේ යුද ගැටුම් තවමත් පවතින්නේ. මේ අතරතුර අපේ සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් කිසිවෙක් මේ දක්වා ශ්‍රී ලංකාවට යාමට අවශ්‍යයි ලිහිමත් කරේ නැහැ. එසේ වුවත් අපි විදේශ කටයුතු අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලීමක් කරා යම් හේකින් අපේ ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීමට අවස්ථාවක් උදා වුවහොත් ඔවුන්ගේ ප්‍රයෝජන සඳහා අපට මුදල් ප්‍රමාණයක් අවශ්‍යයි කියලා ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය ඇමරිකන් ඩොලර් 20,000ක මුදලක් අපිට ලබා දී තිබෙනවා විශේෂ අවශ්‍යතාවයකදී භාවිත කිරීමට. ඊට අමතර වශයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් තවත් ඩොලර් 10,000ක මුදලක් ලබා දී තිබෙනවා. මේ මුදල් මේ ජනතාවට බෙදා ගැනීමට ලබා දී මුදල් නෙවෙයි. බොහෝ දෙනෙක් වැරදි ප්‍රචාරයක් ගෙනියනවා මේ එක එක්කෙනාට බෙදා දීමට කියලා නෑ. අත්‍යවශ්‍ය සහන සේවා කටයුත්තක් සිදුවීමට අවශ්‍යතාවය මතු වුවහොත් තානාපති කාර්යාලයට අපි මේ මුදල් යොදවලා ඒ විපතටපත් හෝ ස්ථානගත ප්‍රදේශවලින් පිටතට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට උදව් කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ වගේ කටයුතු වලදී ඊශ්‍රායලයේ රජය පෙරමුණගෙන තිබෙනවා. යම් හේකින් අපට අවස්ථාව උදා වුවහොත් අපේ සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂයෙන් මෙහි ශ්‍රී ලාංකිකයන් වීසා නොමැති 2000කට අධික පිරිසක් ජීවත් වෙනවා. ඔවුන්ට යම් විපතක් සිදු වුණොත් අපට රජයෙන් සහනයක් ලැබෙන්නේ නැහැ. රජය සාමාන්‍යයෙන් සහන සැලසීම් සහ සෞඛ්‍ය පහසුකම් සැලසන්නේ මෙහි නීත්‍යානුකූලව ජීවත් වෙන පිරිසට පමණයි. විශේෂයෙන්ම මේ 2000 වැදී ශ්‍රී ලාංකික පිරිස නීති විරෝධී විශේෂයෙන් මේ රටේ සිටීම විශාල ගැටලුවක් අපිට. ඒ වුවත් හදිසි අවස්ථාවකදී ඔවුන් නීත්‍යානුකූලව ජීවත් වෙනවාද එහෙම නැත්නම් නීති විරෝධීව ජීවත් වෙනවාද කියන එක අපට සලකා බැලීමට බෑ. ඔවුන් සියලුම දෙනාම ශ්‍රී ලාංකිකයන්. ඒ අනුව අපි ඔවුන්ට
පිහිටවීම සඳහා සහන සැලසීම සඳහා සහනපති කාර්යාලය වශයෙන් පියවරයන් ගන්නවා.